හෙලෝ හෙලෝ වෙල්කම් ටු බෑඩ් ගේමින් ප්‍රීමියර් කියලා ඉතින් ඔන්න සුපිරිම වීඩියෝ එකක් තමයි අතගෙනලා තියෙන්නේ. ඉතින් මේ දවස්වල හැමෝම කතා වෙන ගේම් දෙකක් තමයි ෆ්‍රී ෆයර් වගේම බ්ලඩ් ඩිස්ට්‍රේට් ගේම් එක. ඉතින් අතගෙනලා තියෙන්නේ ඔන්න බ්ලඩ් ඩිස්ට්‍රේට් ගේම් ප්ලේ එකක් එක්කම. ඉතින් බ්ලඩ් ඩිස්ට්‍රේට් ගේම් එක හොඳ ෆ්‍රී ෆයර් එකද හොඳ කියලා තමයි ඉතින් ගෙනල්ලා තියෙන්නේ. ඉතින් ඔන්න බ්ලඩ් ඩිස්ට්‍රේට් ගේම් ප්ලේ එකක් එක්කම තමයි ඔන්න අද මේ වීඩියෝ එක ගෙනල්ලා තියෙන්නේ. ඉතින් ඒ වගේම තමයි මේ වීඩියෝ එක සෙල්ලම් කරන්නේ මම. ඒක හින්දා ඔයාලට මේ වීඩියෝ එක පිළිබඳ ප්‍රශ්නයක් මොකක් හරි තියෙනවා නම් ඒක මගෙන් අහන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි ඔයාලා බ්ලඩ් ඩිස්ට්‍රේට් ගේම් එක ගහනව නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ මම ගෲප් එකක් හදලා ඒකේ ලින්ක් එක දාලා තියෙනවා. ඒ ගෲප් වල ජොයින් වෙන්න ඔයාලට යාළුවෝ හොයාගන්නත් පුළුවන්. මේ ගේම් එක ගැන තියෙන ප්‍රශ්න අහලා දැනගෙන ඒවා විසඳ ගන්නත් පුළුවන්. සිටින් සරව මේවා හදාගන්නත් පුළුවන්. තව ඉතින් ඉවෙන්ට් ගැන අර මේවා හැම දෙයක් ගැනම ඔයාලට දැනගන්න පුළුවන්. කොහොමද මුලින් කිව්වා හරි. ඉතින් මම ස්නුප් දාගෙන තමයි මේ වීඩියෝ එක කරනකොට කරන්නේ. කියන්නේ ලෝම ග්‍රැෆික්ස් දාගෙන තමයි මේ ගේම් එකේ තියෙන කරන්නේ. ඉතින් ඒ ඔයාලට මේ ගේම් එකේ ග්‍රැෆික්ස් පෙන්වන්න ඕන නිසා තමයි ඉතින් මේකේ ෆෝල්ඩින් ග්‍රැෆික්ස් දාගෙන මේ වීඩියෝ එක හදලා වැඩන්නේ. ඔයාලට මේකේ ග්‍රැෆික්ස් සාමාන්‍යයෙන් පෙන්වන්න ඕන නම් මේකේ ලෝ ග්‍රැෆික්ස් දාලා ගහන්න ඕන හින්දා මම ඉතින් ඔන්න ලෝ ග්‍රැෆික්ස් දාගෙන තමයි අද ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඉතින් මේකේ ලෝ ග්‍රැෆික්ස් දාගෙන තියෙද්දිනුත් මේකේ ග්‍රැෆික්ස් පට්ටම පට්ට කියන්න තියෙන්නේ. ඉතින් හැම දෙයක්ම සුපියට මේක ඩිසයින් කරලා තියෙනවා. ඉතින් ඒ පැත්තෙන් ගත්තොත් එහෙම මේකේ ග්‍රැෆික්ස් ගැන ආයි කතා කරන්න දෙයක් නැහැ. මේකේ ග්‍රැෆික්ස් ෆ්‍රී ෆයර් එකට වැඩිය නම් ඉතින් 100ට 100ක් හොඳයි. ඉතින් ෆ්‍රී ෆයර් එකේ ග්‍රැෆික්ස් එක බලනකොට ඉතින් ඒක මම කියනවා. ඒ වගේම තමයි ෂූටින් පැත්ත ගත්තොත් එහෙම ගන් රීලෝඩ් කරන එක අරගෙන හැම දෙයක්ම ලස්සනට ඩිසයින් කරලා තියෙනවා. ඒ වගේම ග්‍රැෆික්ස් නම් ආයි ක්වොලිටි. ඉතින් ආයි කතා කරන්න දෙයක් නැහැ ග්‍රැෆික්ස් ගැන. ග්‍රැෆික්ස් පස්සටම තියෙනවා. ඉතින් MB 700 එකට මේ වගේ ග්‍රැෆික්ස් දෙනවද කියලා හිතා ගන්න බැහැ. ඉතින් අහස එහෙමත් පත්ත ලස්සනට හදලා දෙනවා. ගස් එහෙම හැම එකක්ම සුපිරියටම ඩිසයින් කරලා තියෙනවා. ඒ වගේම ඉතින් ෂූට් කරනකොට එහෙම ඒවත් වෙනම විදිහට ඩිසයින් කරලා තියෙනවා. හැම දෙයක්ම පට කියන්න තියෙන්නේ. ඉතින් මගේ රිව්ව එක ගත්තොත් මේ ගේම් එක ගැන ඉතින් මේක සුපිරි ආයිකින් කතා කරන්න දෙයක් නැහැ. ඉතින් කොහොම කිව්වත් ඉතින් මේ ගේම් එක පට කියන්න තියෙන්නේ. ඉතින් ඔයාලගේ රිව්ව එකත් අනිවාර්යෙන් දාන්න. මේ ගේම් එක ඔයාලට හොඳ වෙන්න හරි නරක වෙන්න හරි ඉතින් හේතුවත් එක්කම දාන්න. හේතුවක් නැතුව හොඳ නෑ. ඒ වගේම හොඳයි කියලා දාන්න එපා. ඔයාලගේ එහෙම හොඳයි කියන්නේ හේතුවත් එක්කම දාන්න, නැත්නම් නරකයි කියන්නේ ඒකටත් හේතුවත් එක්කම මේක කමෙන්ට් කරන්න කියනවා. ඉතින් වින් එක එහෙමත් එන ලස්සන්ට එනවා. ඉතින් මේ වීඩියෝ එකේ කමෙන්ට් වලින් බලමු මොකද්ද හොඳම ගේම් එක කියලා.